එංගලන්තය කණ්ඩායම මේ දිනවල නව ශ්‍රීලන්තයේ සංචාරයක නිරත වෙනවා. මෙම සංචාරයේ පළවෙනි ටෙස් තරඟය ආරම්භ වී තිබෙන්නේ ටෙස් තරඟ දෙකකින් යුත් තරඟාවලියක්. හැබැයි ඉතින් මේ ටෙස් තරඟයක් විදිහට නෙමෙයි පැවැත්වෙන්නේ කියලා තමයි පේන්න තියෙන්නේ. අපි දන්නවා එංගලන්ත ටෙස් කණ්ඩායමේ පුහුණුකරුවා නව ශ්‍රීලන්තයේ හිටපු නායක, ඒ වගේම සුපිරි විශ්වවිද්‍යාල ක්‍රීඩකයෙක් වන බ්‍රෙන්ඩන් මැකලම්. ඉතින් ඔහු ඔහුගේ ගමේ ගිහිල්ලා ඉන්නේ. ඉතින් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරුවා වුණාට පස්සේ සහ බෙන් ස්ටෝක් නායකයා වුණාට පස්සේ බෙන් ස්ටෝක්ටත් නව ශ්‍රීලන්ත සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ දෙදෙනා එංගලන්ත කණ්ඩායම බාරගත්තට පස්සේ එංගලන්ත ටෙස් කණ්ඩායම දෙවැන්ත වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒක අපි දන්නවා. අවසාන තරඟ ගණනාවක්ම උන් ජයග්‍රහණය කරමින් පැමිණෙනවා ජෝ රූට් ඉවත් වුණාට පස්සේ. ඒ තමයි මේ ටෙස් ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් උපක්‍රමයක් සොයා ගැනීම, වේගෙන් ලකුණු ලබා ගැනීම. ඉතින් අපි පහුගිය තරඟාවලි කිහිපේම එක දැක්ක. පකිස්තානයේ තරඟාවලි ජයග්‍රහණය කර ඉතිහාසගත තරඟාවලි ජයග්‍රහණයක්. ඒකෙත් මේ උපක්‍රමයම ඔවුන් භාවිතා කරා. මේ තරඟයේ දින දෙකයි අවසන් වී තිබෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ වන විට කණ්ඩායම් දෙක ලකුණු 710ක් ලබාගෙන තිබෙනවා. පන්දු වාර 156යි දින දෙකටම යවලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය පන්දු වාරයක ලකුණු වේගය ගත්තොත් 4.5ක විතර වේගයක් තියෙනවා. ඉතින් එක් දින තරඟයක් වගේ ලකුණු ලබාගෙන. හැබැයි ඒක එහෙම වෙන්න හේතුව නව ශ්‍රීලන්ත කණ්ඩායමේ ඉදිමේ වේගය වෙන්නේ 3.69. ඔවුන් 306ක් ලබා ගන්නවා සියලු දෙනා දැවි පන්දු වාර 82යි පන්දු 5කට. එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන ලකුණු 325යි කඩුලු 9යි සම්පූර්ණයෙන් දැනටන් ඉන්නේ නැතුව ඩික්ලයි කරනවා ඉනිම. ඒක කාගේත් කතා බහකට ලක් වී තිබෙනවා. ඇත්තම ලකුණු 325ක් කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයකුත් නෙමෙයි. අනිත් එක ඔවුන් ක්‍රීඩා කරලා තින්නේ පන්දු වාර 58යි පන්දු 2යි. ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රීඩා පිටියට එන්නට හිටිය ඕ එන්නේ නැහැ. ඉනිම අත්විටවනවා කඩුලු 9ක් වුණාම. සෑහෙන ලොකු උපක්‍රමයක් විදිහට තමයි පේන්නට තියෙන්නේ. පන්දු වාර 58යි පන්දු 2ක් තුල ලකුණු 325ක් ලබා ගන්නවා කියන්නේ පන්දු වාරයක වේගය 5.57යි. ඔබට හිතා ගන්නට පුළුවන් කොහොම ලකුණු ලබා ගැනීමක් මේ අවසාන කාලයේදී මොන් ලබා ගන්න. ඒක දැන් උපක්‍රමයක් බවට පත් වෙලා තියෙන්නේ. ලකුණු පූර්ව බැලුවොත් එහෙම එංගලන්තයේ ආරම්භක පිතිකරු ඩකට් 84යි පන්දු 68කදී 4.5වල 14යි වේගය 123යි. ඉතින් 20 රටාව ඔලිපොප් පන්දු 65කදී 42ක්. ඒක සාමාන්‍ය ඉනිමක්. ජෝරූඩ් පන්දු 22කදී 14ක්. හැරි බ්‍රූක් 81කදී 89යි. 6.5ක් සහ 4.5වල 15යි. වේගය 109යි. ඊළඟට බෙන් ස්ටෝක් නම් ලබාගත්තේ ලකුණු 19 පන්දු 28කදී. ෆෝකස් 38ක් ලබාගෙන තිබෙනවා පන්දු 56කදී. ඉතින් මෙතන කැපිපෙන්නම ඉනින් දෙක වේගවත් ඉනින් දෙක තමයි හැරි බ්‍රූක්ගේ 89 සහ බෙන් ඩකට්ගේ 84. කොහරි මේ කිසිවෙක් ටෙස් තරගයක් විදිහට ක්‍රීඩා කරන්නේ නැහැ. පළවෙනි දිනේ සෙෂන් දෙකක් ඉවර වෙනකොට ලකුණු 325ක් ලබාගෙන කඩුලු 9කුත් දැවිලා ගිහිල්ලා ඉනිමත් අත්හිටිනවා. වෙන්න ඕන ටික ඔක්කොම වෙලා තියෙනවා මේ තරඟයේ සෙෂන් දෙකක් ඉවර නැත්නම් භාග දෙකක් ඉවර වෙනකොට. ඊට පස්සේ පළවෙනි දිනේ ආපහු පළවෙනි ඉනිම ක්‍රීඩා කරන්න ආරාධනා කරන නව ශ්‍රීලන්තයට. එතකොට කඩුලු 3කුත් දවා ගන්නවා එංගලන්ත කණ්ඩායම ලකුණු 37කට නව ශ්‍රීලන්තේ. ඒකත් විශේෂත්වයක්. පළවෙනි දිනේ නිමාවට පත් වෙනකොට එංගලන්ත කණ්ඩායම සම්පූර්ණයෙන්ම ඉදිරියෙන් සිටියේ ඒ වේගවත් ලකුණු ලබා ගැනීම නිසා. නව ශ්‍රීලන්තය දෙවන දිනේදී කල් වේලා අරගෙන ක්‍රීඩා කරන්නේ එහෙම වේගෙන් ක්‍රීඩා කරේ නැහැ. ඔවුන් දෙවන දිනේ පන්දු වාර 65ක් විතර ක්‍රීඩා කරනවා. ලකුණු 269ක් ලබා ගන්නවා ඉතිරි කඩුලු 7ට දෙවන දිනේදී. ඊට පස්සේ ආයෙත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණෙනවා. එහිදී වාසිය තිබ්බේ ලකුණු 19ක් විතරයි. ඇත්තම නව ශ්‍රීලන්තය ඉතාමත් ළඟට ගේනවා ඔවුන්ගේ පළවෙනි ඉනිම. විශේෂයෙන්ම ටොම් බ්ලන්ඩල් ලකුණු 138ක් ලබා ගත්ත හින්දා තමයි ඒක වෙන්නේ. ආරම්භක ප්‍රතිකරු ඩේවන් කොන්වේත් ලකුණු 77ක් ලබා ගන්නවා. ටොම් 138ක් පන්දු 181කදී ලබා ගත්තේ. එයින් තමයි අතරම නව ශ්‍රීලන්තයේ බේරුනේ. හත්වෙනි ප්‍රතිකරුවා විදිහට තමයි කඩුව රකින්න ක්‍රීඩා පිටියට පැමිණියෙත්. ඉතින් නව ශ්‍රීලන්තයේ බේරගත්තේ ඔහු කියන එක නම් අනිවාර්යෙන් කියන්න ඕනේ. එහෙම නැත්නම් ලකුණු 83කට කඩුලු 5ක් දැවිලා තිබ්බේ. 182ක් වෙනකොට කඩුලු 7යි. අතරම අවසාන කඩුල්ලටත් සුපිරි සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වුණා. 247යි කඩුලු 9ක් විදිහට තමයි තිබ්බේ. බ්ලන්ඩල් දැවි යනකොට අවසාන කඩුල විදිහට 306ක් දක්වා ගැනීමට සමත් වුණා. ලකුණු 59ක විතර සම්බන්ධතාවයක් අවසාන කඩුලට තියලා තිනවා. ඒකෙන් තමයි බේරුනේ අතර මෙහෙම නොවුනනම් නව ශ්‍රීලන්තයේ දැවැන්ත අර්බුදයකට ලක් වෙනවා. තාම ඉක්මනින් දැවිලා ගිහිල්ලා මේ බ්ලන්ඩල් අතේ තමයි ගේම් එක තිබ්බේ කියන එක තමයි අවසානයේදී අපට පෙනේ යන්නේ. ඉතින් කොහොම වුණත්
අනෙක් කාරණේ තමයි ඊට පස්සේ එංගලන්තය පන්දුවට පහර දෙන්න ඇවිල්ලා පන්දු 16 යොමු ක්‍රීඩා කරන්නේ. ඒ පන්දු 16ට දැනට ලකුණු 79ක් ලබාගෙන තිබෙනවා. නැවත වේගවත් ඉනිමක් කඩු දෙකකුත් හැබැයි දෙවි ගිහිල්ලා තියෙනවා. ඒ ආරම්භ ප්‍රතිකරුවන් දෙදෙනම දෙවි යනවා. ක්‍රෝල් 28යි, වෙන්ඩකට් 25යි, ඔලිපොප් නොදවි 14යි, ෂොට් බෝඩ් තමයි ක්‍රීඩා පිටියේ ඉන්නේ ලකුණු 6ක් ලබාගෙන. කොහොම හරි දින දෙකක් ඉවර වෙනකොට එංගලන්ත කණ්ඩායම දෙවෙනි ඉනිමත් ක්‍රීඩා කරලා නවසීලන්තයට වැඩි ලකුණු 98කුත් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් තුන්වෙනි දින වෙනකොට අනිවාර්යෙන් එංගලන්ත කණ්ඩායම සම්පූර්ණයෙන් දැවියයි. ඒක අපිට බලා ගන්නට පුළුවන් නවසීලන්තයට දින දෙකකුත් ඉතිරි වෙයි ජයග්‍රහණය ලබා ගන්න ඉතිරි ලකුණු සංඛ්‍යාව. නමුත් ඒක ලේසි වෙන්නේ නැහැ. මේ අමුතුම ක්‍රිකට් ක්‍රීඩාවක් තමයි දැන් එංගලන්තය ක්‍රීඩා කරන්නේ. විශේෂයෙන්ම මේ බ්‍රෙන්ඩන් මැකලම්ගේ පැමිණීම තමයි මේකට විශාලම හේතුව. හොඳ 20-20 ක්‍රීඩකයෙක්. ඉතින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කරලා තියෙන්නේ. ඔහුගේ උපක්‍රමය තමයි වේගෙන් ලකුණු ලබාගෙන අනෙක් කණ්ඩායමට පීඩනය ලබා දීම. ඉතින් එක් අතකින් ඒක හොඳයි. අපි දන්නවා ශ්‍රී ලංකාවේ ටීම් දිල්ෂාන් සිදු කරෙත් ඒකම තමයි ආරම්භක ප්‍රතිකරුවා විදිහට. ඒකයි ටීම් දිල්ෂාන් එක්දින තරඟයක් මෙන් තමයි සාමාන්‍යයෙන් ටෙස්ට් තරඟවලත් ලකුණු ලබා ගත්තේ. එයින් වැඩි වාසි සිදු වී අවසානයේදී තරඟ ජයග්‍රහණය කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. මොකද දින 3-4-5 යනකොට තනතිරි වෙනස් වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ටෙස්ට් තරඟවලදී ඉතින් පන්දුර පහර දෙන්න පුළුවන් අවස්ථාවේදී ලකුණු ලබා ගන්න පුළුවන් අවස්ථාවේදී ඉක්මනින් ලකුණු ලබා ගැනීම තමයි මේකේ තියෙන උපක්‍රමය. ඉතින් ඒක හොඳින්ම දැන් එංගලන්ත කණ්ඩායම සිදු කරනවා. අපි මතක තබා ගන්න ඕනි ඊළඟ ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වීමට නියමිතයි. ඒ කියන්නේ 2023 දැන් අවසාන මහතරගයෙන් පස්සේ තුන්වන ශූරතාවලිය. එහිදී මේ එංගලන්ත කණ්ඩායම සෑහෙන්න පෙරලියක් සිදු කරයි කියලා අනිවාර්යයෙන්ම කියන්නට පුළුවන්. ඒ තේශූරතාවේ ඉදිරි වසර දෙකේදී channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.